බොහෝම ඉස්සර කාලේ එක රටක තිබුණා ලස්සන මාලිගාවක්. රටේ රජතුමාගේ මාලිගාව තමයි ඒ ලස්සන මාලිගාව. ඉතින් මේ රජතුමාගේ බිසවගේ දූ කුමරිය හරිම ලස්සනයි. මේ කුමරියගේ නම ඇනා. එයා ගොඩක් ලස්සන නිසාම එයා හරිම අහංකාර විදියට තමයි ජීවත් වුනේ. ඒ වගේම ඇය හිතාගෙන හිටියේ ඇයට වඩා ලස්සන වෙන කවුරුවත් නැහැයි කියලයි. මේ කුමරිය මල් වලට හරිම ආසයි. ඇය රජතුමාගේ දුව නිසා එයාටම වෙන් වුණ ලස්සන මල් වතු රටේ තැන් තැන් වල තිබුණා. ඒ මල් උයන් ඇතුළට සාමාන්‍ය මිනිස්සුන්ට එන්න දුන්නේ නැහැ. මේ කුමරිය දුප්පත් අවලස්සන මිනිස්සුන්ට කැමති නැහැ. එයා ගමනක් යද්දී ගියේ සෙබළුත් එක්ක. එක දවසක් මේ කුමරිය මල් වත්තේ ඉන්නකොට කොහෙද ඉඳලා එතනට එක පාරටම දුවගෙන ආපු දුප්පත් පොඩි පිරිමි ළමෙක් කුමරියගෙන් කෑමට දෙයක් ඉල්ලුවා. හරියට තරහ ගිය කුමරිය ඒ පිරිමි ළමයාට හොඳටම බැන්නා. මේ පිරිමි ළමයාව දැකපු කුමරියගේ ආරක්ෂකයොත් එතනට ආවා. සෙබළුන්ව දැකපු පිරිමි ළමයාත් දුවලා එතනින් යන්න ගියා. ඔය විදිහට කාලය ගත වුණා. මේ රාජධානියේම තිබුණ කැලෑවක ජීවත් වුණ එක සුරංගනාවියක් මේ කුමරියගේ නරක ගතිගුණ වගේම අහංකාරකම ගැන දැනගෙන හිටියා. ඇය තීරණය කළා මේ කුමරියට හොඳ පාඩමක් උගන්වන්න. ඒ වගේම දුප්පත් පෝසත් ලස්සන අවලස්සන කවුරුත් එක වගේම මිනිස්සු කියලා ඇයට තේරුම් කරවන්න. ඉතින් මේ සුරංගනාවිය තමන්ගේ මැජික් බලය පාවිච්චි කරලා කුමරියට ශාපයක් කළා. ඉතින් ඒ ශාපය නිසා කුමරියගේ මූණේ පුංචි ලප ගොඩාක් ඇවිත් එයාගේ මුහුණ විරූපී වුණා. ඉතින් මේ නිසා එදා ඉඳන් කුමරිය මාලිගාවෙන් එළියේ ඇවිදින්න ගියේ නැහැ. මාලිගාවේ හිටිය වෛද්‍යවරයාටත් මේ අසනීපට බෙහෙත් කරන්න බැරි වුණා. එයා කොච්චර උත්සාහ කළත් වැඩක් උනේ නැහැ. රජතුමනි, මේ රෝගියට ඖෂධයක් මානම් දන්නේ නැහැ. ඔන්න ඊළඟට අර සුරංගනාවිය මහලු කාන්තාවක් වගේ තමන්ගේ රූපය වෙනස් කරගෙන නගරේ පුරා ඇවිද්දා. නිකම් නෙමෙයි, ඕනම ලෙඩකට තමන් ළඟ බෙහෙත් තිබෙන බව කෑ ගහලා කියකිය. ඉතින් මේ ආරංචිය රජතුමාට ආරංචි වෙලා වයසක කාන්තාව මාලිගාවට කැඳෙව්වා. මට ඔබ ගැන දැනගන්නට ලැබුණා. ඕනෑම අසනීපයකට බෙහෙත් ඔබ ළඟ තිබෙනවලු නේද? ඔබට හැකි නම් කුමරියව සුව කරන්න මම ඔබට අවශ්‍ය ඕනම දෙයක් ලබා දෙන්නම්. හොඳයි රජතුමනි, මට මුලින්ම කුමරිය පරීක්ෂා කරන්න අවශ්‍යයි. ඊට පස්සේ මම කියන්නම් මට මේ රෝගය සුව කරන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් රජතුමා මහලු කාන්තාව කුමරියගේ කාමරයට එක්කගෙන ගියා. නමුත් මේ මහලු කාන්තාවගෙන් උදව් ගන්න කුමරිය කැමති වුණේ නැහැ. ඒ බව තේරුම් ගත්ත මහලු කාන්තාව මෙහෙම කිව්වා. මට දැන් ගොඩක් වයසයි. මගේ ජීවිතයට මට ගොඩාක් වෛද්‍යවරු මුණ ගැහිලා තියෙනවා. ඔබව සුව කරන්න පුළුවන් තරම් දක්ෂ කෙනෙක් නම් මට අපේ රටේ හමු වෙලා නැහැ. ඔබ කැමති නැත්නම් මම ඔබට උදව් වෙනවට ඔබට හැමදාම ඔය විදිහට ඉන්න වේවි. ඒත් ඒ කහපු කුමරිය අකමැත්තෙන් උනත් කැමති වුණා. ඉතින් මහලු කාන්තාව පුංචි තෙල් බෝතලයක් අරන් ඒකට හිමිහිට මතුරලා තෙල් ටිකක් කුමරියගේ මූණේ තිබුණ ලපවල ගෑවා. හරිම පුදුමයි. එක පාරටම තිබුණ ලප නැති වෙලා ගිහින් පරණ ලස්සන පෙනුම ආයෙත් ලැබුණා. හැබැයි කවුරුත් දන්නේ නැ මේ හැමදේම කළේ විස්මාරු කරගෙන ඉන්න සුරංගනාවිය කියලා.
ඉතින් දැන් රජතුමාටත් හරිම සතුටුයි. රජතුමා මහලු කාන්තාවගෙන් ඇහුවා ඔබට මොනවද අවශ්‍ය? අවසන්. ඔබට අවශ්‍ය ඕනම දෙයක් මම දෙන්නම්. මට අවශ්‍යයි කුමරියගෙන් එක ඉල්ලීමක් කරන්න. මට මුදල් අවශ්‍ය නැහැ. කුමරියනි සුන්දර රූපය ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒ නිසාම මම කැමති ඔබ මිනිස්සුන්ගේ පෙනුම ගැන සලකන්නේ නැතුව හැම දිනාටම එක විදිහට සලකන හොඳ කුමරියක් වෙනවනම්. ඒක තමයි මගේ ඉල්ලීම. මහලු කාන්තාව කිව්වා. කුමරියත් තමන්ගේ අහංකාරකම ගැන වගේම අනිත් මිනිස්සුන්ට සලකපු විදිහ ගැන දුක් වෙලා එදා ඉඳන් හැමෝටම එකම විදිහට කරුණාවන්ත විදිහට සලකන්න පටන් ගත්තා.